මෙමට ජාතික ගොඩනගගේ පරීක්ෂණ ආයතන මගින් ලබා දිල තිනු නායම් අවධානම් නිවේදනයක් දැන්ට රත්නපුර දිස්ත්‍රික්කේ වලල්ලාවිට මාර්ග සඳහා විශේෂම් නායම් අවධානම් නිවේදනයක් නිකුත් කළ තිබෙනවා. රත්නපුර දිස්ත්‍රික්කේ රත්නපුර හා බලංගොඩ ප්‍රාදේශීයකම් කොට්ටාස ආශ්‍රිතව නායම් අනතුරු ඇඟවීම් මේ වෙනිවිට නිකුත් කළ තිබෙනවා. මෙම ප්‍රදේශවල ජීවත් වන ජනතාව නායම් ලක්ෂණ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන ආගන්තුක දිය උල්පත් මතුවීම, ගස් ඇලවීම්, පොළ විරිතැලීම්, පැලුම් වැනි ආදී පිළිබඳ විශේෂ අවධානයෙන් පසු එන්න නුවරඑළ දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක නායම් අවධානම් හටගෙන ඇති බව අපිට දිස්ත්‍රික් ආපදාකල මනාකරන ඒකක වාර්තා කළ තිබෙනවා. මේ වෙනුවට කළුගංගේ ජලමට්ටම වැඩිවීමක් පෙන්눔 කරනවා. එකම කැලණිගංගේ ජලමට්ටමත් වැඩිවීමක් පෙන්눔 කරනවා. විශේෂයෙන්ම ලක්ෂපාන ජලාශය වාන්දරොඩු දෙකක් විවෘත කළ තියෙනවා. කැනියුන් ජලාශය වාන්දරොඩු එකක් මේ වෙනුවට විවෘත කළ තියෙනවා. ඉහළ කොත්මලේ වාන්දරොඩු තුනක් මේ වෙනුවට විවෘත කළ තිබෙනවා. මෙම ජලධාරා ප්‍රදේශවල පහළ ජනතාව විශේෂ අවධානයෙන් පසු වෙන මේ විශේෂම කැලණිගංග සහ කළුගංග ජලය භාවිතා කිරීමේදී තාමත්ම සැලකිලිමත් වන්න එම ජලමට්ටම් වැඩි වී ඇති හේයින් ත්‍රිවිධ හමුදාසා නාවික හමුදාවේ එම නිලධාරී අවශ්‍ය ස්ථානවලට යොමු කිරීම මේ වෙනුවට අපි සිදු කළ තියෙනවා. ඉදිරියේදී තත්ත්වයක් ඇති වුවහොත් ඉතාමත්ම සාර්ථකව ඊට මුහුණ දීම සඳහා දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයන් යාවත්කාලීන කළ තියෙනවා. පැවිසි හතර පුරාම ස්ථානගත කළ තියෙනවා. විශේෂයෙන් මතක් කරනවා 117 දුරකථන අංකයේ පැවිසි හතර පුරාම විවෘතයි. ඒ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන්න කියලා අපි සියලුම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මේ අතර මධ්‍යම කඳුකරයට ඇදහැලෙන තදවැසි සමග නිවාස රැසක් ජලයෙන් යට වී තිබෙනවා. ප්‍රධාන මාර්ගවලට පස් කඳු කඩා වැටීමෙන් ගමනාගමනයටද බාධා එල්ල වුණා. ආගර පතන ප්‍රදේශයට ඇදහැලුණු ධාරණිපාත වර්ෂාවත් සමග ටොරින්ටන් මත්ත ප්‍රදේශයේ ජලය කොත්මලා ඔයට ගලා බස්නා මානා ඇල මාර්ගය හරහා ගමන් කිරීමට උත්සාහ කළ පාසල් සිසුවෙකු සහ සිසුවියන් දෙදෙනෙකු ජලපහරට හසුව ගසාගෙන ගොස් තිබෙනවා. ඉන් සිසුවා දිවිබේරාගෙන ඇති අතර දොළොස් හැවිරිදි සිසුවියන් දෙදෙනා අතුරුදන් වී තිබෙනවා. ඔවුන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බවයි ආගර පතන පොලිසිය සඳහන් කළේ.